යථා දණ්ඩේන ගෝපාලෝ ගාඋං පාචේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පානිනංති. පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ. මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ සිල් ගත්ත පිරිසක් අරමුණු කරගෙන. යථා දණ්ඩේන ගෝපාලෝ ගාවුං පාචේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පානිනං. මේ ගාථාවේ සරල තේරුම යම්සේ ගොපල්ලි කෙවිතක් අරගෙන ගවය දක්කගෙන යනවා තෘණ භූමියට. ඒක ගොපල්ලාගේ කාර්යය. කෙවිත අරගෙන ගවය ටික දක්වනවා කෑම තියෙන තැනට, තෘණ භූමියට. ආන් ඒ වාගේ ජරාවයි මරණයයි දෙක එකතු වෙලා සත්වයා කොහාට දක්වනවද? ආයුෂයාගේ කෙරවල දක්වනවා. ගොපල්ලා තෘණ භූමියට ගවය දක්වනවා. ජරා මරණ දෙන්න එකතු වෙලා ආයුෂය අරගෙන යනවා කෙරවල දක්වා සත්වයාගේ අවශ්‍ය. මේක තමයි සරල තේරුම. පිළිතුරු අපි මේ හතරපද ගාථාව ටිකක් සාකච්ඡා කරමු. මරණය ඊටාම ඉක්මනට අපි හොයාගෙන එනවා. මේ ලෝකේ යම් දවසක අපි ඉපදුනා නම් එදා ඉඳලා කොහාටද අපි යන්නේ? මරණයට. ඒ කියන්නේ මේ ලෝකෙ ඉපදුනා කියලා කියන්නේ මම මේ සඳහන් කළේ මව් කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා කියලා නෙමෙයි. අපි යම් දවසක මව් කුස ඇතුලේ ඉස්සරලාම කලලයක් හැටියට පැලවෙනවා. ඒ කලලයක් හැටියට ඇති වෙච්ච දවසේ ඉඳලම කොහාටද යන්නේ? ජරාවටපත් වෙනවා. ජාති හට ගන්නවා. ජරා වයසට යනවා. ව්‍යාධි රෝගවලට ගොදුරු වෙනවා. එහි කෙරවල මරණයටපත් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට මව් කුස ඇතුලේ තියෙන කලලය මොහොතක් මොහොතක් ගානේ මොකේටදපත් වෙන්නේ? ජරාවටපත් වෙනවා. වයසට යනවා. අද නම් ඉස්සරලාම කලලේ ඇති උනේ හෙට වෙනකොට ඒ කලලේට දවසක් වයසයි. මිනිහෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ අවුරුදු 70යි කියමුකෝ. ඒ 70 අපි ගණන් හදන්නේ ඉපදුනාට පස්සේ ඉඳලා. නමුත් මාතෘ ගර්භයේ මේ කලලේ පිහිටලා දවසක් දෙකක් තුනක් හතරක් ගත වෙනවා. එතකොට කලලයට දවස් 4කින් වයසයි. ඒ කියන්නේ ඒ කලලයට දැන් දවස් 4කින් කලලේ ජරාවටපත් වෙලා. එහෙමපත් වෙමින්පත් වෙමින් ඇවිල්ලා මාස 9ක් 9:00ක් විතර වෙනකොට මනුස්ස ලෝකේ ඉපදෙනවා. ඉපදුනේ අද. හෙට වෙනකොට මේ ලෝකේ ඉපදුනාට පස්සේ දවසකින් මේ කලලේ නැත්තම් මේ දරුවා දැන් පරණයි. ඉපදුනාට පස්සේ අවුරුදු 70ක් අවශ්‍ය තිබුණා නම් දැන් 70න් ජීවත් වෙන්න තියෙන්නේ දවස් ගානින් හැදුවොත් දවස් කීයද? මාසයක් ගියාම දෙකක් ගියාම අවුරුද්දක් ගියාම දැන් ළමයාට වයස අවුරුද්දයි. තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 69යි. අපි ඉස්සරහට ඇදෙනවා. මරණයේ වේගෙන් ලං වෙනවා. අපි හිතන්නකෝ අපි වාහනයක නැගලා යනවා කියලා. වාහනේ වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. අපිට හම්බ වෙන මහ පොළොව වේගෙන් ඉන්න තැන පහු කරගෙන අපි ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න මොකද වෙන්නේ? යම් ඉලක්කයකට නම් යම් තැනකට නම් යම් නගරයකට නම් යන්නේ අපිට කෙමෙන් වේගෙන් නගරේ ලං වෙනවා. පටන් ගත්ත තැන ඈත් වෙනවා. ජීවිතෙත් එහෙම තමයි. ඉපදිච්ච දවසේ ඉඳලා අපි වේගෙන් ඉස්සරහට ඇදලා යනවා. ඒ යන්නේ මරණේ පැත්තට. ඒ යන්නේ ජරාවට. මරණය ලං වෙනවා. ජීවිතය ඉවර වෙනවා. ගෝපල්ලා තනපිටියේ ගාවට ගවය ගෙනියනවා. මාරයා දන්නේම නැතුව අපි දක්වනවා මරණය ළඟට. පින්නතුනේ ඔය ජරාවටපත් වෙන එක අපිට පෙන්눔 කරන සලකුණු ගොඩක් තියෙනවා. අපිට ඕක වැඩි තේරෙන්නේ නැහැ. අපි ඉතින් ඔහේ ජීවත් වෙනවා. තව කල් තියෙනවනේ කියලා හිත නෑ මොහොතින් මොහොත අපි මරණයට ලං වෙනවා කියලා අපේ ඇඟෙන් පෙන්නන ලකුණු තියෙනවා. මේ ගාථාවේ සඳහන් කරනවා ගින්දර ගියහම තනකොළ පිච්චිලා, කොළරොඩු පිච්චිලා, අතුරු කිලි පිච්චිලා එහෙම යම් පාරක් තියෙනවා නම් අපි දන්නවා ඒ ගිහිල්ලා තියෙන්නේ ගිනි පාරක් කියලා. තව පාරේ යනකොට ගස් පෙරලිලා, අතු කැඩිලා නොයෙක් විපර්යාස වෙලා දකින්නවා නම් අපි දකින්නේ මොනවා ගිහිල්ලා කියලාද? මහා හුලඟක් හමාගෙන ගිහිල්ලා. මහ පොළොවේ තැන් තැන් වල වලවල් හැරි වැලි කඳු ගැහි වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ ගිහිල්ලා තියෙන වතුර පාරක්. මේ ගිහිල්ලා තියෙන ගිනි පාරක්. මේ ගිහිල්ලා තියෙන්නේ හුලම් පාරක්. ඒකයි මේ වෙනස් වීම. එතකොට අපේ ජීවිතේ එහෙම නැද්ද? අම්මගේ කුසේ හිටපු කාලේ වාගේද ඉපදුනකොට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට ඉස්කෝලේ යනවා, විභාග වලට ලියනවා, උසස් අධ්‍යාපනයට යනවා. දැන් ඒ ඔක්කොම ඉවරයි. නමුත් ඒ කාලේ වාගේද දැනුත් අපි දැනුත් ඉස්කෝලේ ගිය කාලේ වාගේ ඉන්නවද? ඊට වඩා හුඟ වෙනස්. මොනවද මේ කියාපාලා තියෙන්නේ එතකොට? කෙස් පැහිලා. ආයුෂ හුඟක් ගෙවිලා කියලා කියන්නේ. දත් වැටිලා. කන් ඇහෙනව අඩු වෙලා, ඇස් පේනව අඩු වෙලා, ඇඟ රැලි වැටිලා, මූණ වල ගැහිලා බොහොම අමාරුවෙන් ඉඳ ගන්නවා. තවත් අමාරුවෙන් නැගිටිනවා. වෙනද වාගේ කෑම කන්න බෑ. ඉක්මනට බඩ පිරෙනවා. කෑම රුචිය නෑ. මේ දේවල් වලින් කියවෙන්නේ ජරාවට ගිහිල්ලා කියලා. වයසට ගිහිල්ලා කියලා. මේ තමයි වයසට ගිය බව යන බව පෙන්නන මග ලකුණු. එහෙමනම් උපන්නා වූ සත්වයා ඉපදිච්ච මොහොතේ ඉඳලා තමන්ගේ ජීවිතයේ අවසානය හොයාගෙන යන්න පටන් ගන්නවා. හඳුන් කූරක් තැනක දැල්වලා තියහම දැල්වපු තැන ඉඳලා හඳුන් කූර කොහාටද යන්නේ? පිච්චි එක යන්නේ හඳුන් කූරේ අවසානයේ දක්වා. දැල්වපු පහන තෙල් ටික ඉවර කර යන්නේ දැල්වීමේ කාර්ය නිමා කරන්න. එහෙමනම් මේ ලෝකේ ඉපදිච්ච ඔබ මම මොහොතින් මොහොත දවසින් දවස මේ ගෙවාලන්නේ මොනවද? මට ජීවත් වෙන්න තියෙන ආශය. පාරට බැහැලා ඉස්සරහට තියෙන අඩියක් ගානේ මම මග ගෙවන බවත් ඇත්ත. ආයුෂයත් ගෙවනවා ඒ වගේම. මගත් ගෙවෙනවා ආයුෂයත් ගෙවෙනවා මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම මේ ආයුෂය මොනතරම් වේගෙන් අපි අත්හැරලා යනවද මේ මරණය මොනතරම් වේගෙන් අපිව හොයාගෙන එනවද ආන් එහෙම මරණය එනවා කියලා දැනගත්තාම අපි මොනවද කරන්න ඕනේ වැඩි වැඩියෙන් පිංකම් දහම් වලේ දෙන්න ඕනේ කවදා මැරෙයිද කොතන මැරෙයිද කොහොම මැරෙයිද අපි දන්නේ අපේ ආයුෂ කොයිතරම් ප්‍රමාණයකට අපි ගෙනල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ ඒ නිසා පිං කරන්න හෙටට අනිද්දාට කල් දාන්නත් බෑ ඥානවන්ත සත්පුරුෂයා බොහෝ කුසල් රැස් කර ගන්නවා ලැබිච්ච ජීවිතේ එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු උපන්නා වූ සත්‍යය විසින් බොහෝ කුසල් කර ගන්නවා කියලායි සඳහන් කළේ මරණය කොයිතරම්නම් වේගෙන් අපි හොයාගෙන එනවද ඔය කාරණාව හොඳටම පැහැදිලි කරන්නේ ජවනහංස ජාතකයේ මං හිතන්නේ අහලා ඇති අපේ අය අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ ජවන් හංසයා වෙලා ඉපදෙන්නේ. හරිම වේගවත්. සූර්යා කොයිතරම් වේගවත්ද? සාමාන්‍යයෙන් සූර්යා තත්පරයකට සතපුම් 220ක් විතර ගමන් කරන බව කියන්නේ. තත්පරයකට. මේ ජවන් හංසයා ඊට වඩා හුඟක් වේගවත් කියලා සඳහන් කරනවා. එක දවසක් සූර්යයා එක තරඟට දීවා ඉර මුදුන් වෙවි එනවා හංසයත් ඉගිල්ල යනවා හැබැයි සඳහන් කරනවා හංසයා එක්ක දුවන්න සූර්යයාට බෑ කියලා ඒ හින්දා හංස රජුරෝ කල්පනා කරනවා මගේ වේගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා මොකද්ද ගන්න ප්‍රයෝජනේ මුළු බරණැසට ඉරේලිය වැටෙන්න දෙන්නේ නැහැ හිතා ගන්න පුළුවන් දහංශයා කොච්චර වේගවත්ද කියලා. සූර්ය රශ්මිය මොනතරම් වේගෙන් පහළට ගලනවද? මේ ලෝකේ වේගෙන් ගමන් කරනවා ආලෝකය. නමුත් බරණස් අහස පුරාම එක හංසයක ඉගිල්ලෙනවා හිරු රැස් පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව. ජොදුන් ගානක් දිගපළල මේ රාජ්‍යය දැන් අපේ අයිට හිතෙනවද හංසයා කොයිතරම් වේගවත්ද කියලා? අපි කියමුකෝ යොදුන් 10ක් බරණැස් නුවර තිබ්බා කියලා. යොදුනක් කියලා කියන්නේ දල වශයෙන් 70ක්ම 10ක්වත්. 10ක් කියලා කියන්නේ 70ක්ම 100ක් තරම්වත්. බරණැස් නුවර මේ වගේ නම් මේ හංසයයි ගිල්ලෙනවා මේ මුළු ප්‍රදේශයටම ඉරේලිය වැටෙන්න දෙන්නේ නැහැ. එක හංසයයි බිම ඉඳලා බලහම හරියට නිකන් රත්තරන් වියනක් අහසේ බැඳා වගේ තමයි පේන්නේ. බලන තැන හංසයා ඉන්නවා. මොනතරම් වේගවත්ද? ඊට පස්සේ කල්පනා කළා යන්න ඕනේ මගේ යාළුවාට බණක් කියලා එන්න කියලා. කවුද යාළුවා? බරණැස් රජුතුමා. බරණැස් රජුගේ මාලිගාවේ සීමැදුරු කවුළුවේ දොරගාව වැහුවා. ඇරලා තිබ්බ දොරගාව වැහුවා. ඊට පස්සේ බරණැස් රජුරෝ බොහෝම සන්තෝෂෙන් පිළි අරගෙන ප්‍රණීත විලඳ මීපෙනි වගේ දේවල් කණ්ඩ දීලා හංසයාගේ පියාපත් උස්සලා පියාපත් අතරේ තෙල් ගෑවා. ඒ සූර්යයා එක්ක තරඟෙට දුවලාවා කියලානේ කිව්වේ. තාටු මුලින් ගින්දර පිට වෙනවා වගේ. අනික් අයට දැනිලා තිබුණා. නමුත් මේ හංසයාට එහෙම වේදනාවක් තිබුණද කියන කාරණාව නම් සඳහන් කරන්නේ. රජ්ජුරුව අහනවා යාළුවේ කොහේ ඉඳලා දාවේ කියලා. මහරජා මම සූර්යයත් එක්ක තරගෙට දුවලා යාවි කිව්වා. බරණැස් නුවර කරුවල කරලා අහසේ හිටපු එකම හංසයා මම කියලා සඳහන් කළා. රජ්ජුරුවන්ට ඇති වුණ ප්‍රීතිය යාළුවේ උඹේ වේගය මට බලන්න බැරිද කියලා ඇහුවා. වැඩක් නෑ මහරජා. පේන්නේ කාටද බැලුවට? මේ තරම් වේගවත් නම් පේන්නේ නැණි ගිල්ලෙනවා. ඒ වුණාට ඉතින් රජ්ජුරුවන්ගෙන් බේරෙන්න බෑ. රජ්ජුරුව කියනවා මට කොහොම හරි මේ වේගය බලන්න ඕනේ කියලා. ඊට පස්සේ හංස රජ්ජුරුව සඳහන් කළා එහෙමනම් රාජාංගණයේ මැද ගල් කණුවක් හිටවන්න. ඔබ ගාවේ ඉන්න අතිශයින්ම දක්ෂම දුනුවායෝ 4 දෙනා ගෙන්නන්න. ගල් කණුවේ 4 පැත්තෙන් ඒගොල්ලන්ට ඉන්න කියන්න. මමත් ඉන්නවා ගල් කණුව උඩ. මේ ගොල්ලන්ට කියන්නේ අති දක්ෂ දුනුවායෝනේ. මේ ඊතල 4ක් 4 පැත්තට මුදා හරින්න කියලා. ඔය ඊතල එකක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව මං අරන් එනවා කිව්වා. මහ දනුද්දරයෝ 4 දෙනෙක් 4 පැත්තට විදිනේ ඊතල. හංසයා දැන් ගල් කණුම උඩ වාඩි වෙලා ඉන්නවා. රජ්ජුරුව සිවුම් නූලක් ඇඟේ වැන්දා ජනතන හොයාගන්න. ඒ වගේම සඳහන් කරනවා තමන්ගේ බෙල්ලේ පොඩි බෙල්ලෙහිකුත් බැඳගත්තා කියලා. හංසයා පේන්නේ නැති වෙයි යන වේගෙට. නමුත් බෙල් එක නාද වෙනවා ඇහෙනවනේ. ඔන්න දැන් මෙහෙන් ගියා කියලා හිතන්න පුළුවන්. ගියා කියලාවත් හිතන්න නම් වෙන්නේ නැහැ. ඒ තරම් ගමන වේගවත්. රජ්ජුරුවන්ට කියලා තිබ්බේ දනුද්දරයෝ 4 දෙනා විදින ඊතල 4 ඒ මොහොතේම බිම වැටෙන්න දෙන්නේ නැතුව ගෙනල්ලා පය පාමුල තියනවා කියලා. පිනතුනි දුනුදිය මුදා හැරලා දුන්න පාත් කරලා කකුල් දෙක මුල බලනකොට තමන් විදපු ඊතලේ තමන්ගේ කකුල ගාව තියෙනවා. අනෙක් 3 දෙනා බලනකොටත් ඒ 3 දෙනාටත් එහෙම්මම තමයි. තමන් විදපු ඊතලේ දුන්න පාත් කරන්න කලින් ගෙනලා කකුල් දෙක ගාව තියලා. තියලා හංසයා කනුව උඩ වාඩි වෙලා ඉන්නවා. මේක දැකලා ප්‍රීතියටපත් වෙච්ච රජුරෝ හංසයාට බොහෝසේ තවත් උපස්ථාන කරලා හංසයාට කියනවා හංස රජුරුවනි ඔබේ වේගය මේ තරම්. එතකොට හංසයා කියනවා මහරජය මේක මගේ උත්කෘෂ්ඨ වේගය නෙමෙයි. මේක මගේ මධ්‍යම වේගය නෙමෙයි. මේක තමයි මගේ සාමාන්‍ය ගමන. දැන් මේ සාමාන්‍ය ගමනෙන් ගිහිල්ලා තමයි අර ඊතල ගෙනල්ලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගමන කොච්චර වේගවත්ද? උත්කෘෂ්ඨ වේගයට ගියානම් කොහොම වෙයිද? රජුරු අහනවා හංස රජුරුනි ඔබේ උත්කෘෂ්ඨ වේගයේ යම් තාක්ද එයට වඩා වේගෙන් යන දේවල් ලෝකේ තවත් තියෙනවද කියලා. හංස රජුරු මොකද කියන්නේ? තියෙනවා මහරජා. මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගෙන් යන ඒවා තියෙනවා. රජුරු මහ පුදුමෙන් ඇහුවා මොකක්ද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහරජා මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගෙන් මාරයා සත්වයා ගාවට එනවා කියලා. ආන් එහෙම කියනකොටම බරණස් රජුරවන්ට කලන්තේ හැදිලා වැටුණා. සේවකයෝ මූණට පැන් ඉහලා නැවත සිහි ගත්තා. රජුරෝ නැගිටලා බයාද විදිහට අහනවා ස්වාමීනි ඒ තරම්ම වේගෙන් නම් මාරයා අපි හොයාගෙන එන්නේ. ස්වාමීනි මොනවා හරි මහ පිංකම් කරගන්න ඕනේ. මොනවද අපි කරන්න ඕනේ මේ ලෝකේ? රජුරු අහන්නේ. හංස රජුරු කියනවා එහෙම කරන්න පින්කම් බොහොමයක් තියෙනවා. මොනවද මේ බොහොමයක් පින්කම්? පළවෙනි එක තමයි දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මැරෙන කෙනෙක් වෙච්ච මම දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මොනවටද එතකොට දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි තියෙනවා 3ක්. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. හිතින් කරන වැරදි 3ක් තියෙනවා. කයෙන් කරනවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය. හිතින් කරනවා බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. වචනේ හිතින් කරනවා අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. කයෙන් පව් 3යි, වචනයෙන් 4යි, හිතින් 3යි, 10යි. ඒකට කියනවා දස අකුසල් කියලා. මෙන්න මෙව්වකින් වළකින්න කිව්වා. ඊළඟට දාන සීල භාවනා ජීවිතයට හොඳට එකතු කරගන්න කිව්වා. මනාව සිල් ගුණ පෝෂණය කරන්න කිව්වා. මේ අබුද්ධෝත්පාද කාලයක මහරජේ ආන් එහෙම ජීවත් වුණ කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. මැරෙනවා කියලා කිසි බයක් දැනෙන්නේ නැහැ. ඇයි ඒ? හොඳටම විශ්වාසයි මැරිලා දුගතියක යන්නේ නැහැ කියලා. මෙහෙන් චුත වෙලා යන්නේ මීට වඩා හොඳ තැනකට නම් අපි කවුරුවත් එහෙ යන්න අකමැතිද? කවුරුවත් අකමැති නැහැ. පිට රටක යන්න යනවා. වන්දනා ගමනක් යන්න යනවා. අකමැතිද? අපි හරි සතුටින් ඉන්නේ ගමන පිටත් වෙන්න. මෙහාට වඩා හොඳ රටක ජීවත් වෙන්න තියෙනවා නම් අපි එහෙ යන්න හරි කැමැති. එහෙමනම් පින්නතනේ මෙහෙන් මැරිලා මීට වඩා හිතාගන්නවත් බැරි සැපයක් තියෙන තැනකට යනවා නම් කවුද අකමැති? හැබැයි එහෙම තැනකට යන්න නම් අපි මොනවද කරන්න ඕනේ? දස අකුසල් වලින් වැළකීලා කුසල් කරන්න ඕනේ. තිසරණ පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. අවුරුදු කෝටි ගණන් සැප විඳින්න පුළුවන් දාඩිය ටිකක්වත් නැතුව. මනුස්ස ලෝකේ කොයි තරම් දුක් තියෙනවද? දිව්‍ය ලෝකේ කවදාවත් එච්චර දුක් කොහොමවත්ම නැහැ. දහදියවත් දාන්නේ නැහැ කිව්වේ ඒකනේ. දැන් මරණාසන්න වෙන හැමෝටම මතක් වෙනවද මට සුගතියට යන්න පුළුවන්ද කියලා? මතක් වෙන්නේ නැහැ. හේතුව මතක් කරන්න දෙයක් නැහැ. ඇඟේ ඉපතේ හයිය හත්තිය තිබ්බ කාලේ මොනවද වැඩියෙන්ම කරලා තියෙන්නේ? වැඩියෙන්ම කරලා තියෙන්නේ අකුසල්. දැන් එක්තෙන් වෙලා ඉඳගෙන මතක් වෙන්නේ අකුසල්. කුසල් මතක් වෙන්න මහලක කුසල් නැහැ. ඔය කාලේට බණ අහනවත් වැඩිනේ. වයසට ගියහම බණ අහනවත් වැඩි. තරුණ කාලේ පුළුවන් කාලේ ඇහුවේ නැහැ. දැන් සමහරලාට ගුවන් විදුලි යන්ත්‍රේ කන ළඟම තියාගෙන අහන්නේ. නමුත් අපිට බණ අහන්න පුළුවන් කාලයක් තිබ්බා. ඒ කාලේ බණ ඇහුවේ නැහැ. දැන් අහන්න පුළුවන් කාලේ හුඟක් මගෙන් අයින් වෙලා යනවා. දැන් කන් දෙක ඇහෙන්නේ නැති වීගෙන යනවා. ඒ හින්දා අරක කනට තද කරගෙන බණ අහනවා. කරන්න තිබ්බ කාලේ කරපු නැති දේවල් කරන්න බැරි කාලේ කරන්න උත්සාහ කරනවා. හොඳයි, වටිනවා එහෙම වුණා. නමුත් පින්නතුනි, අකුසලයාගේ විපාක සහ කුසලයාගේ විපාක, අකුසලයාගේ දුර්විපාකත් කුසලයාගේ සැප විපාකත් මේ බණ අහනකොට අපිට අහන්න ලැබෙනවා. අකුසල් ගැන කියනකොට අපි සංසාරේ හරියට බය වෙනවා. මම මේ වාගේ අකුසල් ගොඩාක් කරගත්ත කෙනෙක්. එහෙනම් මේ බණට කියන හැටියට නම් මට ගැලවෙන්න පුළුවන් බවක් පේන්නේ නෑ කියලා හිතලා එයා සතුටු වෙනවද? එයා හරියට දුක් වෙවි මරණ මංචකේ ඉන්නේ. එහෙම දුක් වෙවි ඉන්න අතරේ මැරෙනවා. ඉතින් දුකක් තිබුණා. කරපු පවුත් හැම වෙලාවෙම මතක් වෙනවා. සුගතියක උපදීද කියන කාරණාව කොහොමවත් හිතන්න බැරි කරුණක්. ආන් ඒක හින්දා වයසට ගිහිල්ලා කල්පනා කර දුක් වෙනවට වඩා පුළුවන් කාලේ පින්කම් ටික කරගත්තාම කොච්චර වටිනවද? එහෙනම් මරණය කොච්චර වේගෙන් අපි හොයාගෙන එනවද? ඒක නිකන් කතාවක් විතරක් නෙමෙයි, හැබෑවටම ඒක එහෙම්මම තමයි. අද මෙතන වාඩි වෙලා හිටියට මරණය එනවා වේගෙන් අපි ගාවට. පෙරපින් ගොඩක් තියෙනවා, ගෙනාපු ආයුෂයේ හුඟක් තියෙනවා. ඒ හින්දා තාම මෙහෙම ජීවත් වෙනවා, අපිට මරණය හුඟ ඈතයි. හැබැයි අපි අතර මේ ඉන්න මේ සමහර කෙනෙකුට මරණය ඊටාම ළඟයි. ඒක තමයි හැබෑ ස්වභාවය. නමුත් සඳහන් කළේ බොහෝ කුසල් රැස් කරන්න. කුසලයෙන් පෝෂණයට වෙන්න. කුසලයෙන් පෝෂණයටපත් වෙලා සුගතියක උප්පත්තිය ලබන්න. ලැබිච්ච මනුස්ස ජීවිතයේට හැබෑ සාධාරණයක් කරන්න තියෙන එකම තැන ඒකයි. ඒ වගේම පින්නතුනි ජරා මරණ නිරන්තරයෙන් අපි ගාවට එනවා දැන දැන. අපි යන සුගතිගාමී ජීවිතය ඊටාම උසස් තත්ත්වයටපත් කරගන්න. ඊළඟට ඒ දිව්‍ය ලෝක වලින් අත මිදලා ආයේ මනුස්ස ලෝක වලට ආපුවාම ආයෙත් හොඳට සැප විඳින්න දුකක් නැතුව ජීවත් වෙන්න මෙහි ඉන්න කාලේ අපි හොඳට කුසල් රැස් කරන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේ අපිට පන්සිල් ගැන දේශනා කළා. මොනවද මේ පන්සිල්? ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දාන පහ කියලා දේශනා කළේ. ධර්ම දානේ හැරුණාම අති උතුම්ම දාන ටික. මෙතන තියෙන්නේ පුදුම විදිහේ අත්හැරීම් පහක්. හිතලා බලන්නකො එහෙම නැද්ද කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයේ අත්හැරීම. අපි ඒකට මොන දානය කියලාද කියන්නේ? අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරනවට කියන්නේ අභය දානය කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට බය නැති බව ඇති කරන අබය. මේ ලෝකේ ජීවත් වෙන සත්තු බය නැද්ද? අපිත් බයයි. තිරිසන් සත්තු අපිට වඩා බයයි. වතුර ටිකක් බොන්න ආහම කී පාරක් ඔළුව උස්සලා වටපිට බල බලද වතුර බොන්නේ. ඒ තරම් බයයි. නමුත් සමහර සත්තු පුරුදු වෙලා ඇඟටම එනකන් එනවා. සමහර ලේන්නේ, සමහර කුරුල්ලෝ අපේ ඇඟ දිග පවා දුවනවා. පුරුදු වෙලා. එයි ඒගොල්ලන්ට අපෙන් බයක් නැහැ. දන්නවා මේ පුද්ගලයාගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හරියට සමාදන් වුණා නම් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ලංකාවේ ඉන්න සත්තු විතරද මම මරන්නේ නැත්තේ? මම පිටරට ගියත් සත්තු මරන්නේ නැහැ. එතකොට මෙහි ඉන්න සත්තුන්ට නෙමේ පිටරට ඉන්න සත්ත්ව වර්ගයන්ටත් මම නිසා බයක් උපදිනවද? ඒ සත්තු මරුවත් ප්‍රාණඝාතයමනේ. එනම් මුළු ලෝකෙම ඉන්න සත්තුන්ට මං අබේ දානේ දීලා නෙමෙයිද තියෙන්නේ. මැස්සටද, මදුරුවාටද, කොඳුරුවාටද, කූඹියාටද, අලියටද, ඇතාටද, අස්සයාටද මේ ඔක්කොටම. එතකොට මේක තරම් ලොකු දානයක් තව තියෙනවද? ධර්ම දානේ හැර මම මේ කතා කරන්නේ. හොරකම. අපි හැමෝම බයයි හොරකම් කරයි කියලා. නමුත් පන්සිල් රකින්න සමාජයක් පෝෂණය වුණා නම් හොරකම් කෙරෙන සමාජයක් එතන නැතුව යනවා. අපි හැමෝගෙම බය නැති වෙලයි තියෙන්නේ. වැරදි කාම සේවනය ඊටාම භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ගැන හොඳටම කරුණු කියන්නේ ඉසිදාසිගේ කතාවේ තේරී ගාථා ගැන කතා කරනකොට ඉසිදාසිගේ කතාව තියෙනවා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේ පෙර භවයක පරදාර සේවනය කරපු හැටි ඒකේ විපාක සඳහන් කරනවා. ඉතින් මහා භයානකයි. මැරෙලා නිරේ උප්පත්තිය ලැබෙනවා. ඊට පස්සේ තිරිසන් වෙනවා. ඊට පස්සේ പ്രേත වෙනවා. තව නොඑක් දුක්ඛිත තැන්වල ඉපදිලා ඒ කර්මයාගේ අවශේෂ භාගයෙන් ස්ත්‍රීත්වයේ උපදිනවා. මෙහෙම කරුණු බොහෝසේ පැහැදිලි කළා. බීජෝත්පාටන කර්මයට ලක් වෙනවා. බීජ ඉවත් කරනවා. කය ශක්තිමත් වෙන්න කියලා. ඊට පස්සේ ශක්තිමත් කයක් හැදුනහම බොහෝ බර අදිනවා. බොහෝ වැඩ ගන්නවා. බොහෝ කරදර කරනවා. නමුත් අපි මේ දේවල් වලට කැමතිද? කැමති නෑ. නමුත් දේශනා කළා කැමති නැත්නම් මොකද කරන්න ඕනේ? තිසරණ පන්සිල් මත පිහිටන්න ඕනේ. සත්‍ය ස්වභාවයෙන්ම කැමති මොනවටද? සැපයට. සැප කැමති නම් සැප ලබන්න මොකද කරන්න ඕනේ? සිල් මත පිහිටන්න ඕනේ. මේ වාගේ උතුම් සිල් අපි ගාව තියෙනවද කියලා අපි ආපහු හිතන්න ඕනේ. මොකද වේගෙන් මරණය එනවා. හෙට එක පූර්ණේ කරන්න බෑ. අදම දැම්ම මේ මොහොතේම තිසරණ පන්සිල්වත් අපි ගාව තියෙන්න ඕනේ. තිසරණ නැතුව පන්සිල් තිබිය වැඩක් නැහැ. පන්සිල් නැතුව තිසරණ තිබ්බහම ඒ තිසරණේ ශක්තිමත් බවක් නැහැ. එහෙමනම් තිසරණයි පන්සිලුයි දෙකම තියෙන්න ඕනේ. තිසරණේ තියෙනවා නම් හැබෑම බුද්ධ ශ්‍රාවකේ, පන්සිල් තියෙනවා නම් ඒක හොඳටම තහවුරු වෙලා ලෝකයට මහා යහපතක් කරලා මැරෙන්න පුළුවන්. අද කරනට වඩා ලොකු යහපතක් කරන්න පුළුවන්. ඒක සකල සත්‍යය වෙනුවෙන්ම කරන්නත් පුළුවන්. මොකද්ද ලෝකයට කරන්න පුළුවන් ඒ තරම්ම ලාභේ? ධර්මයේ සඳහන් කළේ පිණිතුනි ස්වార్థයෙන් පරාර්ථයට යන්නේ. තමන්ට යහපතක් කරගන්න. අනුන්ට යහපතක් කරන්නද? අනුන්ට යහපතක් කරන එක හොඳයි. හැබැයි ඉතින් අමුතුවෙන් කලේ නැතත් කමක් නැහැ. තමන්ට යහපතක් කරගන්න ඕන. ඒ කියන්නේ අනුන්ට උදව් කරන්න එපා කියන එකද? පින්නතුනි මේ කරන උදව් වලට වඩා ලොකු උදව්වක් තමයි කරන්න පුළුවන් වෙන්නේ තමන්ට උදව් කරගත්තොත්. මම ගුණධර්ම මත පිහිටියහම අනික් අයට ඇති ලාභය මොකද්ද කියලා හිතෙනවද එතකොට? පින්නතුනි බලන්නකෝ. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට අපි ගෙනහිල්ලා බත් වේලක් දෙනවා. අපිට සංසාරේ ආත්ම කීයක කෑම හිග නැහැ කියලාද දේශනා කළේ? සංසාරේ ආත්ම අසංකේයක කෑම හිග වෙන්නේ නැහැ. කාට දුන්න නිසාද? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට. එතකොට ඒ වාගේ කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒත් අපිට එහෙනම් අසංකේයයක් තරම් කාලවලට ඇඳුම් හිග වෙන්නේ. පාන වර්ග දුන්නාම අපිට වතුර හිග වෙන්නේ නැහැ. බේත් හේත් දුන්නාම අපි රෝගී වෙන්නේ නැහැ. තව මේ වාගේ දාන වස්තුන්ගේ සීමාවක් නැහැ. දැන් මේ කාට දුන්නාම ලැබෙන ප්‍රමාණයද කතා කරගෙන යන්නේ? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට දුන්නහම ලැබෙන ප්‍රමාණය. දැන් එතකොට පන්සිල් ආරක්ෂා කරගත්තේ මම. ඒ ආරක්ෂා කරගත්තේ මොකටද? මම අපායට නොයා බේරෙන්න ඕනේ හින්දා. දැන් බලන්න එතකොට මම වටේට ඉන්න අය, කෑම දීපු අය, වතුර දීපු අය, ඇඳුම් දීපු අය, බේත් හේත් දීපු අය කොච්චර කාලයකට ප්‍රයෝජන ලැබුවද කියලා. අනාගත ජීවිත අසංකේයයක කෑම හිගනේ, අනාගත ජීවිත අසංකේයයක ඇඳුම් හිග නැහැ. අනාගත ජීවිත අසංකේයයක ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ බොහොම අඩුයි. නැත්තෙම නෙමෙයි ලෙඩ අඩුයි. එච්චර ඒගොල්ලෝ හම්බ කරගත්තේ මේ සිල් රකින්නවා කියන එක පුද්ගලයෙක් නිසා නේද? එහෙනම් බලන්න ස්වార్థය නිසා කොයිතරම් පරාර්ථේ හැදෙනවද? ඒ පුද්ගලයාට ඉඩ කඩන් ගෙවල් දොරවල් ගෙනහිල්ලා දුන්නත් එයා නිරයෙන් නිදහස් වෙනවද? එයා නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ. එයාගේ ඊළඟ ආත්ම භාවයට කෑම හම්බ වෙනවද? නෑ. මේ ලෝකේ තියෙන ඉහළම රස්සාව කළත් අපිට පුළුවන් ද ඊළඟ ජීවිතේට එක බත් පැකට් එකක්වත් හොයාගන්න? නමුත් තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම ඊළඟ ආත්ම අසංකේයයකට කෑම හම්බ වෙන ක්‍රමයක් බුද්ධ ආගමේ විතරයි කියලා තියෙනවා. එහෙනම් මරණය වේගෙන් අපි හොයාගෙන එනවා. අපි උදාහරණ ගොඩක් කතා කළා. මේ අපි හැමෝම මේ යන්නේ මරණයට. තප්පරයක් ගානේ මරණයට. ධර්මදේශනාව පටන් ගත්ත තැන ඉඳලා දැන් පැයකට ආසන්න කාලයක් අපි මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මරණය ගාවට. මේ පැය ආය කවදාවත් අපිට හම්බ වෙනවද? ජීවිතේ කවදාවත් මේ පැය හම්බ වෙන්නේ නැහැ. ඒක මං ගෙවලා දාලා ඉවරයි. නමුත් මගේ ජීවිතේ කවදාවත්ම මට හම්බ වෙන්නේ නැති ගෙවිලා ගියපු පැයේදී මම කරපු හොඳ දේවල් මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් ආන් එහෙම හිතමයි ජීවිතය ගැන දුක හිතෙන්නේ. ඒ ගෙවිලා ගියපු පැය අපරාධෙනි කියලා හිතෙන එතකොට. ආන් එහෙනම් ගෙවෙන මොහොතක් පාසා අපි මේ මොහොතට වටිනාකමක් එකතු කරන්න ඕනේ. ආන් එවන් පුද්ගලයෙකුට තමයි අප්‍රමාණ සැපයක් හොයන්න පුළුවන් වෙන්නේ. ලොකු සැපයක් වෙනුවෙන් පොඩි සැප අත්හරින්න කියලා කිව්වේ. එහෙනම් අපි හැමෝම පොඩි පොඩි සැප වලට වඩා ලොකු සැප කැමති අය. ඒ වෙනුවෙන් කුඩා කුඩා සැප අත්හරින්න ඕනේ. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව ඉවර කරමු. ලැබිච්ච උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුණ දා ඉඳලම වේගයෙන් මායя අපිව ගිල ගන්නවා. ගිලලා ඉවර කරන්න කලින් අපි අපිට ආර්ථයක් කරගන්න ඕනේ මීට වඩා හොඳ තැනක උපදින්න. එතෙන්ට යන්න පාර බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් අපිට කියලා දුන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ තාම පැහැදිලිව මඟ පෙන්නලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන්න සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.